අපි හැමෝම සාමාන්‍ය ජිම් එකකට ඇවිල්ලා ඩේලි සෙල්ලම් කරලා හොඳ ෆිට්නස් ලයිෆ්ස්ටයිල් එකක් තියාගෙන අපිට ලයිෆ්ස්ටයිල් එක ගත කරන්න ඕන නම් ජිම් එකකට ඇවිල්ලා වර්කවුට් කරන එක තමයි හොඳ. එතකොට මේ විදිහට අපි ලයිෆ්ස්ටයිල් එක හොඳ විදිහට ගත කරන්න පුළුවන්. අපි හැමෝම වර්කවුට් කරන්න ඕනේ ජිම් එකට හැමදාම වගේ යන්න ඕනේ හරියට එක්සයිස් ටික කරන්න ඕනේ මේ එන්න හැමදාම ජිම් යන්න කලින් මස් මාළු කන්න ඕනේ මේ උච්චලටරේ මෙහෙත් කන්න ඕනේ ඕගොල්ලන්ට පුළුවන් මගේ වගේ ඇඟ හදා ගන්න මගේ ඇඟ තියෙනවා අඩු කර ගන්න ආවේ එහෙම දාන්න බෑ සාමාන්‍ය මම සප්ලිමන්ට්ස් විදිහට කියන්නේ බිත්තර ප්‍රෝටීන් වේ ප්‍රෝටීන් ඊළඟට මම ස්ටෙරොයිඩ්ස් යූස් කරන්නේ නැහැ ඒක ඇත්තටම ස්ටෙරොයිඩ්ස් කියන්නේ මිත්‍යා මතයක් මට නම් ඇත්තටම හිතෙන්නේ ඒ කියන්නේ කනවනම් හොඳම දේ තනකොළ ඒ කියන්නේ දැන් කලින්දන් අර දෙනකන් සාමාන්‍යයෙන් වෙලාව බල්ල අර කියන්නේ එතකොට එතනින් ඉස්සරහට පාර මාරු වෙලා තක් කෙල ගීඩක් එතකොට අතර දීලා එතන විතර 10ක් වගේ කඩින් ගන්නවා එතකොට සාමාන්‍යයෙන් මම ඒ වගේ අවස්ථාවකදී මම කල්පනා කරන්නේ නැහැ මොකද මම බත් කාලා දවල්ට වතුර බීලා තමයි ගොඩක්ම ජීවත් අතර මම කියන්නේ ගොඩක්ම කාලය ගෙවන්නේ එතකොට මම නම් හිතන්නේ නැහැ බං පෘථිවිය ගෝලාකාරයි කියලා එහෙම නැත්නම් අපිට මෙහෙම කෙලින් හිටන් ඉන්න බෑනේ බං එහෙනම් බලපන් මේ බඩුත් ඔක්කොම බිම තියෙන උදස්සෙම කොහොමද බං ඔතන උඩ පැත්තේ හිටන් ඉන්නේ එතකොට අපි ඔක්කොම පෙරලෙනවානේ බං පෘථිවිය ගෝලාකාරය නම් මේ පැත්තට පෙරලෙනවා මේ පැත්තට පෙරලෙනවා අපි වැටෙනවානේ බං ජිම්මාම නිකන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද මේ ගොඩක් කට්ටිය නිකන් අර බත් මිටි කකා කියාගෙන තමයි එක්සයිස් කරන්නේ නිකන් එහෙම කරන්න ඕනේ නැහැ මොකද මේ කියන්නේ සෑහෙන්න මේ ඇග්‍රසිව් නේ කියන්නේ ඔව් ඒ කියන්නේ සෑහෙන්න ඇග්‍රසිව් තමයි ඔය ඇත්තටම ඔව් නිකන් අර එහෙම කරන්න හොඳ නැහැ කේන්තියෙන් එක්සයිස් කරන්න හොඳ නැහැ ඒක මොලේට හොඳත් නැහැ ඇඟට හොඳත් නැහැ එහෙනම් පුළුවන් තරම් මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් සතියෙන් තමයි එක්සයිස් කරන්න ඕන හරිද අම්මට